දෙවනියක ඊට පස්සේ තමයි උන්වහන්සේලා කඩිමුඩියේ කඩිමුඩිය නැනෝ නයිට්‍රජන් එක බොරුවක් හොඳේ ඒ නිසා මේ නැනෝ නයිට්‍රජන් කියලා මුසාවක් කියනවා මේක නැනෝ යූරියා එතකොට මේ නැනෝ යූරියා ආනයනය කරේ කොහොමද අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම ටෙන්ඩර් පටිපාටියකදී අපි ඩයවර ලිපිය නිකුත් කරන ලබන්නේ කාටද සැපයුම් කරුට දැන් උදාහරණයකට ගත්තොත් කිණ්ඩාව සමාගමෙන් කාබනික පොහොර ආනයනය කරනවා හැබැයි අපි ණයවර ලිපිය නිකුත් කරන්නේ කිණ්ඩාව සමාගම ඒකේ ලෝකල් ඒජන්ට් කවුද කෙලිනා සමාගම ගාමිණිසෙන්රත් ජන අග්‍රාමාත්‍ය අගමැතිතුමාගේ ලේකම්ගේ ඥාති සොහිරුගේ කෙලිනා කියන සමාගම ලෝලිතගේ ඒතර ඒගොල්ල තමයි දේශීය ඒජන්ට් දේශීය නියෝජිතය හැබැයි අපි LIC එක ඕපන් කරන් කාටද කිණ්ඩාව සමාගමට ඒ කිණ්ඩාව සමාගමෙන් තමයි ඒජන්ට් කමිෂන් එක ගෙවන්නේ හැබැයි තමුන්වාන්සලා මේ මිලදී ගැනීමෙත් මේ නැනෝ පොහොර මිලදී ගැනීමෙත් නැනෝ යූරියා මිලදී ගැනීමෙදී තමුන්වාන්සලා සල්ලි යවන්නේ කාටද මොහන් ටී පෙරේරාගේ එදාම 18 වෙනිදා විවෘත කරන ලද ටවුන් හෝල් සාකාවි මහජන බැංකුවට සල්ලි යවමු කවදාද කරු මන්ත්‍රීතුමනි සප්ලයට නැතුව ඒජන්ට් සල්ලි ගෙවන්නේ සප්ලයට තමයි ණයවර ලිපි නිකුත් කරන්නේ සප්ලය තමයි ඒජන්ට් කමිෂන් එක ගෙවන්නේ හැබැයි 18 වෙනිදා බැංකුව account එක ආරම්භ කරනවා මහා මේ ටවුන් හෝල් සාකාවේ මහජන බැංකුවේ ටවුන් හෝල් මහජන බැංකු සාකාවට විදේශ මුදල් පිළිබඳ account එකක් ආරම්භ කරන්නවත් බෑ ඒත් ආරම්භ කරනවා කවුද නියෝග දුන්නේ පීබී ජයසුන්දර අද එම බැංකුවේ නියෝජ්‍ය කළමනාකරුතුමිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිලා කට උත්තරයක් ලබා දී තිබෙනවා පීබී ජයසුන්දර මෙම බැංකු ගිණුම ආරම්භ කිරීම සඳහා උපදෙස් ලබා දුන්නු බවට ඒක මා දැක්කා ඉතාමත් ප්‍රසිද්ධ පුවත්පතක් වූ නේද තමුනාසලගේ හිතවත් පුවත්පතක වාර්තා කළ තවන මුල් පිටුවේ හෙඩිම හැටියට ප්‍රධාන ප්‍රවෘත්ති හැටියට එතකොට එතන ලක්ෂණ ඩොලර් ලක්ෂ 11කට ආසන මුදල් ප්‍රමාණයක් දර කරනවා හැබැයි කැබිනට් තීරණයක් නේ මේක සිද්ධ වෙන්නේ 18 වෙනිදා උදේ තමුනාසලා කැබිනට් මණ්ඩලය රැස් වෙන 18 වෙනිදා හවස 18 වෙනිදා දවසේ තමයි කැබිනට් මණ්ඩලෙන් අනුමැතිය දෙන්නේ මේ මුදල් වියදම් කරන්න හැබැයි තමුනාසලා 18 වෙනිදා උදේ මොහන්ටි පෙරරගේ account එකට සල්ලි යවනවා සල්ලි යවන විතරක් නෙවෙයි එතනදී එයා 3 ලක්ෂ ගණනක් තමයි මේ වගේ වියදම් වෙන්නේ යාට පළමු තොගේ සඳහා හැබැයි 8 ලක්ෂයක් එයාගේ account එකේ තියෙනවා ගරු මන්ත්‍රීතුමනි බහණ්ඩාගාරයේ සතු ධනේ පුද්ගලයෙකුගේ account එකේ තියෙන්න පුළුවන්ද දැන් තමුනාසලා අපේ රටට බහණ්ඩාගාරයේ මුදල් කොච්චරද කියලා කිව්වොත් කියන්න වෙන මොකද්ද ඒකාබද්ධාර මුදල් මෙච්චර තියෙනවා මොහන් ටී පෙරරගේ account එකේ මෙච්චර තියෙනවා කවුරු හරි ඒ වෙලාවේ ඇහුවනම් ලංකාවේ බහණ්ඩාගාරයේ සතුව කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද කියලා තමුනාසලා මුදල් ප්‍රමාණය කියන්න සිද්ධ වෙන්නේ නේද බහණ්ඩාගාර account එකේ ඒකාබද්ධාර මුදලේ සල්ලි මෙච්චර තියෙනවා මොහන් ටී පෙරරගේ ආණ්ඩුවේ සල්ලි මෙච්චර තියෙනවා ආණ්ඩුවේ සල්ලි එහෙම මොහන් ටී පෙරරගේ account වල තියෙන්න පුළුවන් ගොවි ජනතාව අපහසුතාවයට පත් වුණාට තමුනාසලා පළ නෙලාගෙන තියෙන බව තමයි පෙන්නුම් කරන්නේ ඒ විතරක් නෙවෙයි මේ මිලදී ගැනීම පිළිබඳව තමුනාස ඉස්සලම දැම්මේ ලීටරය ඩොලර් 12ට අපි තමුනාස දෙවෙනි කැබින පත්‍රිකාව දාන 10ට මගාව මේ පත්‍රිකා දෙකම තියෙන වෙලා නැති නිසා මීට කලින් දැන් වාර්තා වෙලා තිබෙනවා මේක ලංකාවේ ඉන්දියාවේ නම් මෙහි මිල 654යි කියලා හැබැයි තමුනාසලා මිලදී ආරන් තියෙන්නේ 2520ට 4 ගුණයකට මේ ඉන්දියාවේ නම් මෙහෙට බඩු ගේන්න 4 ගුණය තමුනාසලා පළවෙනි ඇනුම් කරා අර මට මතකයි ඒ ගුවන් යානෙන් ලංකාවේ පළවෙනි වතාවට පොහොරාව ගුවන් යානෙක ගුවන් යානෙන් පොහොරෙන් උඩ අමතුරු ගණනාවක් ගියා පොහොර පිළිගන්න මන්දක ප්‍රවෘත්ති වාර්තා නිර්මාණය කරා මෙට්‍රික් ටොන් 90000ක් ආවව හැබැයි මෙට්‍රික් ටොන් 90000ක් ආවේ නෑ ආවේ මෙට්‍රික් ටොන් 45000යි වැඩිම පටවන්න පුළුවන් එච්චරයි හැබැයි මිලිලීටර 500 බෝතල් 90000ක් ආවා ඔක ඇත්ත කතාව හරිද හැබැයි මොකක්ද උනේද දැන් අවසානයේ අධික මිලට පොහොර ගත්ත සියලු මිලදී ගැනීම ක්‍රියාපටිපාටි අනුගමනය කරා මම දැනගන්න කැමති මොහන් ටී පෙරරගේ account එකට සල්ලි මාරු කරේ මොන account එකකින්ද සාමාන්‍ය අපි මේ පාර්ලිමේන්තුව මොකද කරන්නේ අපි මේ පාර්ලිමේන්තුවද කරන දේ තමයි කුසිකර්මාන්තයට කුසිකර්ම දෙප අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂය සම්මත කරන ඒ වැය ශීර්ෂයදී තමුන් අවශ්‍යල ගාව මේ පොත අපිට දෙනවා කුසිකර්ම අමාත්‍යංශයට මෙච්චරයි ඒකෙන් දෙපාර්තමේන්තුවට මෙච්චරයි දෙපාර්තමේන්තුවෙන් ඉපලෝගම ගොවිපලට මෙච්චරයි ඉපලෝගම ගොවිපලේ බීජ සංවර්ධනයට මෙච්චරයි තර මේක මේම තමයි ඉන්නේ එඳ අවසන් වැය ශීර්ෂය දක්වා අපි අනුමත කරනවා හැබැයි මොහන් ටී පෙරරගේ account එකටද මේ මොන වැය ශීර්ෂෙන්ද එහෙම පුද්ගලික account වලට බහණ්ඩාගාරයෙන් සල්ලි දාන්න බෑ බහණ්ඩාගාරයෙන් සල්ලි දාන්න පුළුවන්කම තිබෙන්නේ නිසි පරිදි වැය ශීර්ෂයකට පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ වැය ශීර්ෂය අනුමත කරගෙන එහෙම නැත්නම් පරිපූර්ණ කැස්ටමෙන්තුවක් ඉදිරිපත් කරලා හැබැයි මම දැන් ගන්න කැමති මේ මොහන් ටී පෙරරගේ account එකට ඒකාබද්ධ ආරමුදලෙන් සල්ලි දැම්මේ කොහොමද කිසිදු වැය ශීර්ෂයකට නැතුව account එකකට සල්ලි දාන්න අයිතියක් නැහැ මේ පීබී ජයසුන්දර මේ රටේ බහණ්ඩාගාරයේ අයිතිකාරය නෙවෙයි මතක තියාගන්න. එයා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා විතරයි. මේ අමාත්‍යවරුන්ගේ සියලු මේවුම් කටයුතු කරන පීබී ජයසුන්දර. මේ ගනුදෙනු පිටපස්සේ ඉන්නේ එයා. මතක තබාගන්න සමහර ඒවා. සමහර ඒවාගේ පිටපස්සේ ඉන්නේ එයා. ජනාධිපතිවරයා හිතනවා එයා අදූෂිත පුද්ගලයෙක් කියලා. හැබැයි ඌ වටේ ඉඳගෙන දූෂණ ගනුදෙනු වල ඔයාගේ පීබී ජයසුන්දර යෙදලා තිබෙනවා. මේ රටේ ආර්ථිකය මේ තරම් විශාල ප්‍රපාතයකට ගෙන මේ ප්‍රධාන පුද්ගලයා පීබී ජයසුන්දර. පීබී ජයසුන්දර ඉක්මවන තමුනාසල දේශපාලන නායකත්වයක් නේ. පීබී ජයසුන්දර අතේ නැටවෙන ජනාධිපතිවරයෙක් ඉන්නේ. නේ පීබී ජයසුන්දරගේ වුමනා එපාකම් මත කටයුතු කරන අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නේ. ඇයි? තමුන්නාන්සලා ඉල්ලුපොම සල්ලි දෙනවා.